பெரிய கிரி போஷணையின் மாபிய சினேஹச சமகின் ஹெதென வெடென தூதருவோ ஹெட தின ஜயதன்னோ மௌகுண இத்திரென ஆரிய கிரி දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ඇයි මේ මොහොතේ ඉදිරිපත් කරන්නේ? ඒකට හේතුවක් තිබුණා. පසුගිය කාලාන්තරයක් තිස්සේ කියන දශක 4කට ආසන්න කාලයක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත විවිධාකාරයෙන් ඔවුන් යොදා ගනිමින් මේ රටේ ත්‍රස්තවාදයත් ඒ වගේම දේශපාලන පරිගැනීමුත් මේ සියල්ල කරන්න යොදාගෙන තිබුණා. ඉතින් දිගින් දිගට ජාත්‍යන්තර මතයක් ඇති වෙලා තිබුණා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනුවට ඉදිරිපත් කරන විකල්ප පනත මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් පත්කන මේ විකල්ප පනත තාමත් භයානක තත්ත්වෙන් තිබෙනවා. ඒක තමයි ප්‍රතිත්‍රස්ත පනතේ අර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට එහා ගිහිල්ලා මේ රටේ මහජන අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් මර්ධනය කරන්න මේ පනත යොදා ගන්න බව අපිට පේනවා. ඒකේ මූලික දේ කාරණා දිහා බලපුවම තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මට පේන හැටියට නම් මේ හදන්නේ වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් නීතිය අපයෝජනයට ලක් කරන්න. ඇයි මේ නීතිය අපයෝජනයට ලක් කරන්න කියලා මම කියන්නේ? ඒක තමයි මේ පනත හරහා ප්‍රතිත්‍රස්ත පනත හරහා සම්පූර්ණ දේශපාලන ක්‍රියාකාරකම් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මාධ්‍ය ක්‍රියාකාරකම් ඒ වගේම අරගල විරෝධතා මේ කිසිවකටත් ඉඩක් නොමෙති විදිහට ඔවුන් මේ පනත යොදාගත හැකි තිබෙන බව අපිට පේන කාරණාවක්. ඒක මේ පනතට සම්පූර්ණයෙන්ම අපි විරුද්ධයි. අපි කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරලා මේ රටේ සාමාන්‍ය නීති අනුව ඕනෑම වරදකට දඬුවම් කරන්න ක්‍රියා කරන්න අයිතියක් තිබෙනවා. ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත කරහා ආණ්ඩුව හදනවා නම් මේ රටේ වෘත්තීය සමිති අරගල වලට බලපෑම් කරන්න. මොකද මේකේ පුළුවන් අර්ථ නිරූපණ දෙන්න. ඒ අර්ථ නිරූපණ දෙනකොට ඒ අර්ථ නිරූපණේ ඕනෑම දේශපාලන ක්‍රියාවක්ට එරෙහිව පාවිච්චි කරන්න ඉඩකඩ තිබෙනවා. ඒකයි මෙතන තියෙන වරද. ඉතින් අපි දකිනවා උදාහරණයක් හැටියට කිව්වොත් මාධ්‍ය වාරණයක් කරන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සමිති විරෝධතා තිබුණොත් අත්‍යවශ්‍ය සේවා කියන ලේබලය අලවගෙන ඒවා මර්ධනය කරන්න පුළුවන්. පෙළපාලියක් පාරේ ගියොත් විරෝධතා පූර්වක් ප්‍රදර්ශනය කළොත් ඒ අත්‍යවශ්‍ය කාරණාවක් රජයේ අකර්මණ්‍ය කරන්න මොන් සිදු කරනවායි කියන චෝදනාව යටතේ මේ ප්‍රතිත්‍රස්ත පනත යටතේ ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන්. මේකයි තියෙන භයානකම.